දවසක් ප්ලස් ප්‍රේම් එක එකතු වෙලා සිටින සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ප්ලස් ප්‍රේම් අපි මේ යන ගමනේදී ඔයාලට මම කිව්වා අපි යනවා අලුත් දේවල් අලුත් මාර්ගයේ දේවල් හොයාගෙන කියලා. ඒ යන ගමනේදී අපි ඔයාලට කිව්වා වගේ ජනප්‍රිය චරිතත් එක්ක අපි කතා කරනවා. අද මේ ගමනා ඒ වගේ ගත්තා. එක්සත් එමේ රාජ්‍යයේ ඇත්තට මෙයා ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ලංකාවේත් ඒ වගේ නේ. එයා ගැන කියනවා නම් එයා කියන්නේ සේවයේ අධ්‍යක්ෂ නිසි වේලාවට කලට වේලාවට වැඩ කරන ඔහු එයාගේ විදිහ කියනවා නම් ඇත්තටම එයා දෙමව්පියන්ට හොඳ ආදරණීය පුතේ. ඒ වගේමයි එයාගේ සහෝදරයන්ට ආදරණීය සහෝදරයෙක්. ඒ වගේම එයාගේ ආදරණීය බිරිඳට කීකරු ස්වාමිපුරුෂයෙක්. තවත් විදිහකින් කියනවා නම් දරුවන්ට ආදරණීය තාත්ත කෙනෙක්. ඒ වගේම නෑදෑයන්ට යුතුකම් ඉටු කරන නෑදෑයෙක්. යාළුවන්ට ඕනම වෙලාවක උදව් කරන හොඳ මිත්‍රයෙක්. සමාජ සේවයේ එයා හරි හොඳ සමාජ සේවකයෙක්. මේ ඔක්කොගෙම හඳුන්වන මේ අපේ අහිලව තවත් විදිහකින් මෙයා කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ කලාව පැත්තෙන් ගත්තොත් මෙයාට මෙයා නිෂ්පාදනය කරපු නාට්‍ය තියෙනවා. ඒ වගේමයි මෙයාට හොඳට කවි ලියන්න පුළුවන්. ඒ වගේම ගීත හරි පද රචනය කරන්නත් පුළුවන්. නාට්‍ය නිෂ්පාදනයේ වගේම ගීපද රචනයේද දශකම් හාන කවි සිතට හිමිකම් කියන මේ ආදරණීය හිත ළඟ තමයි අද මම නැවතුනේ. ඉතින් ඔයාලට මේ හැමදේම හඳුන්වපු ඒ පුද්ගලයව මම දැන් ඔබත් ඔයාලගේ ඉස්සරහට ගිහින් ඒ තමයි මේ නදන පියත් රත්නායක අයියා. සුබ දවසක්. සුබ දවසක්. අයගොන්. ඉතින් අයියේ කොහොමද ජීවිතේ? ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගෙවිලා යනවා. සැහැල්ලුවෙන් ගෙවිලා යනවා. සතුටින් ගෙවිලා යනවා. අපි යමු පොඩ අතීතයට. අයියා මේ කියන්නේ මැදපෙරදිග ඇවිල්ලා දැන් මේ ළඟදී නෙමෙයිනේ අවුරුදු මක් ඉඳන් 27කට විතර කාලයක් වගේ වෙනවා. මට පොඩක් ඉතිහාසය කියන්න පොයිලේ. ඔව් මම මුත්තේ ජීවිතේ පටන් ගන්න අවුරුදු එකම ආරක දෙක විතර වගේ කාලයක් පස්සේ ඉතින් පස්සේ අමරිකේ දෙසැම්බර් මාසෙ විවාහ වුණා. ඒ කියන්නේ අයියා
අටක නමයක ඉඳලා ඔයාගේ දරුවන් සහ බිරිඳ ශ්‍රී ලංකාවේ. ඔයා මෙහෙ ඉන්නේ. ඒක කොහොමද ඔයාට දැනෙන්නේ? ඔයා يعني හැම මාසෙකම ලංකාවට යනවද නැත්නම් මාස ගානකටද යන්නේ අවුරුද්දකටද යන්නේ කොහොමද ඒ කාල සීමාව ඒගොල්ලන්ට එක තියෙන බැඳීම මේ කාලේ ගන්නේ? එක්තරා අවස්ථාවක් උදා වෙනවා මට. දැන් මේ ආපු නාට්‍ය
එන්න තියෙනවද කොහොමද කියලා කියනවා. එල්නාටි නිෂ්පාදනය කිරීම පිළිබඳ විවිධ යෝජනා ආරාධනා තියෙනවා. ඒකට දැන් ලංකාවේ නාලිකා පිළිබඳ කියන එල්නාටි පොලිම සහ ලංකාවේ තියෙන එල්නාටි මම කියන්නේ මේකට ට්‍රෙන්ඩ් එක කියලා. ට්‍රෙන්ඩ් එකත් එක්ක මම පොඩ්ඩක් ඒ වගේ කටයුතු වලට අදගැහිමින් වැළකීලා ඒක උත්සාහ කරනවා. මොකද මම දැනටම වල ලොකු දිග පොලිමක් කියලා එල්නාටි සුන්දර මේ චිත්‍රයක් කියන එක කවියක් අයියා
තියාගෙන යනකොට මම එක දැක් දැක් තමයි ලංකාවේ මේ දවස්වල මේ සිංදුවක් සිංදුවක් එක සමාජගත කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම එකට තිර රචනයක් තියෙන්න ඕනේ. දැන් තිර රචනා කලාව බොහොම මේ ශෝකාන්විත දැනකට ගිහිල්ලා තියෙනවා. මොකද වචනේ කියන දේවල්ම රූප රචනය කරන්න ගිහිල්ලා. ඒක බලන් ඉන්නකොට මට හිතුණා දැන් සිංදුවකට රූප රචනයක් කරනවා නම් ඇයි අපි කවියකට කරන්නේ නැති කියලා පොඩි උත්සාහයක් කරා. ඒ කවි පන්තියක් කරගෙන අපේ ප්‍රවීණ ගායකයෙක් වන සමල්ලගෙන් ලව ගායන අතරවල ඔහොම ඒක සංගීතය සපයමි. ඊට පස්සේ ඒක අපි රූප රචනාවක් කරලා පොඩි පරීක්ෂණයක් වගේ එකක් කරේ. හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ඒක හොඳ මේ තසසුන් කමෙන්ට්ස් වගේ දේවල් තිබුණා. ඒකේ අපගේ තුන ලොකුක් ඒකේ සම්මතයෙන් දුරස් වෙච්ච කියලා කවස්සියේ පොතලිය තිබුණේ. මේ ඒකත් අපි සමාජයේ තුල තිබිච්ච ලක්කාවන් කීපයක් එකතු කරලා ඒක චරිතයකට රැඳී කරලා අරගෙන පොඩි කතන්දරයක් හදලා තිබුණේ. ඒක මිනිස්සු අතරට ගියා. ඒකට හුඟක් ප්‍රතිචාර නම් මොනවා මම හිතනවා ඒක සාර්ථක උත්සාහයක් කියලා. තව මේක මම අවස්ථාවක් කරගන්න අපි කියන කවුරු හරි ඉන්නවා නම් කවිය සමාජගත කරගන්න මේ රූප රචනයේ කියන එක මෙවලමක් කරගන්න කියලා කියන ටූල් එකක් කරගන්න කියලා මම දැක්කේ නැහැ. ඊට පස්සේ කවද කල්නොත් දැකලා නැහැ. ඊට පස්සේ කවුරුත් කවියකට රූප රචනයක් කරලා සමාජගත කරනවා මම දැකලා නැහැ. ඒ වගේම අයියගේ මම හිතන්නේ කවිය ඒ රූප රචනයත් එක්ක සෑහෙන මේ ඉස්සරහට ගිය ගොඩක් අය අතර එක මේ කතාව කතාව ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ලංකාවේ පසුබිමත් එක්ක ලියන කවි ජස්කෝලා මේවා මේ මේක තියෙන ඊට වඩා වෙනස් වෙනස් වෙච්ච ඒවා. ඒ කියන්නේ මම හිතන්නේ අයියා මැද පෙරදිගට ආවත් එක්ක ඒ පසුබිමත් එක්ක හිතර දැනිච්ච හැඟීම් කවියට ආවද කියලාත් මට හිතෙනවා. ඒක හින්දා මම මේක කවියක් කියන්නම්. සීමාවරු යුතුයකා හරදිය හඹන්නට මා කර තියාගෙන දෙමිටක් වී දෙන්න ආකල හිගාගෙන මගේ පුතේ ගිය කහවණු සොයාගෙන අම්මා තාම නුඹ එන මග බලාගෙන අල්ලස හේනක කොරටුවක තිබුවේ නැති පොව net පෑ දුවා යන්නට මග නුඹ සෙව්ව සිහියට ඒක දන් කුඩ දෙකටක් කැව්ව ඉසලමි කඳුළු මම් මෙච්චර කල් බිව්ව උණුසුම හැර ගිහින් රජකිරුලක් දරන සත්‍යයකට වරක් දුර පතනින් හඬ රැකින මගේ පුතේ මොහොතින් එතෙරව වසන සීමා වීද ඍතුකම් මුදලට එවන මගේ ඉතරෝ දවසක උපදෙච්ච හේතුව මේ මා දවසක් ලාපරයක් කොට යනවා මුදලක් මාරු කරගන්න ඒ වෙලාවේ අම්ම කෙනෙක් මගෙන් ඇවිල්ලා ඒ ෆෝම් එක කොහොමද ඒක බලුට යනවා පුතා මේ විදේශගත වෙලා ඉන්නේ යුරෝප රටක මුදල් මාර්ගයෙන් ප්‍රීමියම් වෙනසක් වෙලා තිනවා. ඊට පස්සේ අමතික කල්පනා කරලා ගාවට ගිහින් කතා කරලා මුදල් මාර්ගවල තුනට පස්සේ අම්මස් දෙක ඉහි පිහා ගියා ගියා ප්‍රීමියම් එකට ගලා ගියා. දැන් ඕක මට හිතුණා. ඊට පස්සේ දවසක කල්පනා කරලා දැන් උතුරම නේද මම ඉන්නේ කියලා අපේ අම්මත් ඒ දවස්වල තනියම හිටියේ තාත්තා යන්නේ තනියම ඉන්දල ඉවන මුදල
ප්‍රමාණවර්ධනය තියෙන යුතුකම් ඔක්කොම ටික ඉවර කරන්න කියලා. කොහොම මම මැනේජර්ගෙන් පත්‍රේ පළ කළා. පළ කරුවාට පස්සේ එක දවසක් මම කරේ මේ ඉන්නකොට පත්‍රේ මට හම්බෙලා පත්‍රේ තියාගෙන ඉන්නකොට මගේ මිත්‍රෙක් හිටියා. එයා ඇවිල්ලා අපාම සයිකල් මම පිටව ඉන්නවා කියලා පළ වෙලා තියෙනවා කියලා පත්‍රේ දිහා බලාගෙන ඇඬුවා. මම කල්පනා කරා රයිට් මේ කතාවියක් කියන්නේ ලිය වෙලා තියෙනවා කියලා. පස්සේ ඔක මම ඇත්තටම අයියට අවශ්‍ය වෙන්නේ ළමයින්ගේ
මට මේක දෙන්න කියලා. ළමයි විතරක් නෙමෙයි මේක මේ රීතියක් වුණත් අල්ගාට හරි මේ ප්‍රමාණවත් කියලා මම පොඩි පරිගලයක් මොනෑම ප්‍රමේහින් ලැබෙන්න සැලසුවොත් අපි ඒකට අපි අයගේ ලංකාවේ දුරකථන ලංකාවේ දුරකථන දුන්නා හොඳ මේ දුරකථන මම අක්‍රිය කරනවා. ඒක පසර තියෙනවා. ලංකාවේ දුරකථන 077 077 039 ඕන නම් ඒ නැත්තම් මේ අවසාන පරිච්ඡේදයට ඇවිල්ලා තියෙන්නේ අයියට
අයත් ඇත්තම ගොඩාක් සන්තෝෂයි, ගොඩාක් ස්තුතියි. අය යන්න ඉදිද්දී මේ ඔගේ අවස්ථාවක විනාඩි ගානකට හරි කතා කරගම ආව ක්ලාස් ප්‍රේමක අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ක්ලාස් ප්‍රේම එක්කම අයර ගොඩාක් ස්තුතියි කියනවා. අය මොකද අපේ මේ ක්ලාස් ප්‍රේම එක ගැන හිතන්නේ? ඒක ක්ලාස් ප්‍රේම එක තැන කියන්නේ නේද? හැම අලුත් වෙන දේවල් කරා යන හදාගත්ත YouTube channel එක. අයගේ කියන අය ගොඩාක් මේ කියන ප්‍රවීණ හොඳ හොඳ කියන හොඳ ගුරු හරුකන් තියෙන අයකේ අපිටත් ඒක දෙන්න අපේ ගමන ඉස්සරහට තව තවත් මේ හොඳ කියන අර්ථවත් කරගන්න. channel එකක් කිව්වහම අපිට ජර්ම පැහැදීමක් වෙන තරක් නෙමෙයි. හැබැයි මම යෝජනා කරනවා දැන් කියන YouTube channel කලාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා අලුත් නිසිත දැන සංවේදී දෙයක් කරන්න දී කියලා අපේ මිනිස්සුන්ට සංවේදී හොඳ නිර්මාණදී නිර්මාණ නැත්නම් හොඳ වැඩ දිහා බලන් ඉන්නවා. මිනිස්සුන්ගේ හදවත කතා කරන්න පුළුවන් හරි දේ අගේම දෙයක් කරන්න උත්සාහයක් කරන්න වර්තමානයේ පවතින ওই YouTube රැල්ලට අහු වෙන්න එපා. ඕගොල්ලෝ මේ පැතගෙන යන පාරුව ඊට වඩා හරවත් මිනිස්සුන්ට අපිරියාවක් නැතුව බලන්න පුළුවන් දෙයක් ලබා දෙන්නයි කියලා මම යෝජනා කරනවා. ඊළඟට අපේ මේ වක් වේලාවෙන් නැදකට ඒක කලා අපේ ඉන්නවා සමාජගත නොවෙච්ච කලාකාරයෝ. ඒගොල්ලෝ ඕර්තිය මේ ආර්ථික මේ හේතු හින්දා නැදකට දෙකට ඇවිල්ලා ඉන්නවා. මේ මට පොගේ මේ කාලේ හම්බුනා කොහොම දක්ෂ රංගන ශිල්පියෝ, චිත්‍ර ශිල්පියෝ, නර්තන ශිල්පියෝ, ගායකයෝ, වාදකයෝ මේ ඇවිල්ලා වෙන වෙන රැකියාවල් කරනවා. සමහර අපෝගියා කියන්නේ ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න, ඒගොල්ලන් මිනිස්සුන්ගේ මතකයේ රඳවලා තියන්න මේක තවකට දියුම් කරලා තව ප්‍රොෆෙෂනල් කියන්නේ උත්තේජ මට්ටමකට ඉස්සරහට ආයෙත් ගෙනම යෝජනා කරනවා. ඉතින් අතර වයේ ගොඩක් ස්තුතියි. ඒ හරවත් ආදරයෙන් දීපු අදහස් හැමදේකටම අපි ගමනේ විදිහටම යනවා. අය කිව්වා වගේම ඒ වගේ දක්ෂතා තියෙන ඒ හැංගිච්ච චරිත හොයාගෙන යන්න තමයි අපේ එක අපේ යන එක මාර්ගයක් ඒක. තව ගොඩක් දේවල් තියෙනවා. මම අපි කියමු මේ එහෙම කවුරු ඉන්නවනම් මේ බලන ප්‍රේක්ෂකින්ද ප්‍රොඩියුස් කියන්නේ මේ හඳුනන දෙන්නේ කියලා. සමහර වෙලාවට මේ සමාජය තුළ අපි උදාන වෙන්න මම පොල්කේ කොයල වඳුරේ හින්දා මේක අපි ගාවුරු ලැබෙනවා. සමහර වෙලාවට අතුරන් නැති එහා කෙළවලේ ඉඳලා මෙහා කෙළවට බලපුවාම බොහොම මේ කැලිමලින් වල තෙල්ලින් වල එහෙම නැත්නම් දුරබ්බිය වැඩවීම වල එතකොට මේ කාන්තාරේ හරහා හඳින පාරවල් වල වැඩවීම වල ඉන්නවා ගොඩක් සතර ලංකාවේ මේ වගේ දක්ෂතා තියෙන කලාකාරයෝ මට මේ මෑතකදී හමුණා. එක්තරා කලා ශිල්පියෙක් ඔහු මඟුල් පෙරවයන්නේ කිරි කර්මාන්ත ශාලාවක මේ සහායකෙක් විදිහට වැඩ කරනවා. රාජකාරිය කර්මාන්ත ශාලාවේ කිරිපටෝ කරනවා. ඊට පස්සේ ගිය ලෙවල් වල ස්ටාෆ් වලට බෙදනවා. හැබැයි ඔහු ලංකාවේ වෘත්තියෙන් කරලා තියෙන්නේ මොගුල් පොරු අස්තක මොගුල් පොරු හදනවා, අස්තක හදනවා, මොගුල් බෙරවයිනවා, හොඳට රැකෝ ශිල්පී. හරි රැකෝ ශිල්පී කියලා ඔව් සමාජගත වෙලා දැන් වෘත්තියෙන් කියවට ඒ ආර්ථිකයේ මදි හින්දා මෙහෙ වෙල වෙනම ප්‍රස්තාව කරන කතා කරපුවාම හරි දුකයි තියෙනවා. ඒ වගේ කලා ශිල්පීන් ඕන තරම් ඉන්නවා මේ කලා ඒ ඇත්තටම අපි ක්ලාස් ප්‍රේම් තුලින් ඒගොල්ලන්ට කතා කරනවා. අපි ඔය හම් වෙන්න අපිට කතා කරන්න අපි ඔයගොල්ලන් හම් වෙන්න අපිට පුළුවන් ඒ දේ කරන්න. එහෙනම් අපි ඇලයි දවසට අපි සම්බෝධ්‍යමු. ආයි අපි හම්බව දවසක ලංකාවේදී මේ වගේ සුබ සාකච්ඡාව